එනනු නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සි රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා සිදු දායකත්වයක් බලපෑමක් නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදු කොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. තවත් ඛේදවාචකයක් සිද්ධ වෙනවා නැනෝ නයිට්‍රජන් ජාවාරම තුල. ඇයි ජාවාරම කියන්නේ? ඒ රටේ විකුණන්නේ අපිට දැනගන්න තිබෙන දත්තවලට අනුව රුපියල් 654. අපේ රටට විකුණනවා රුපියල් 2520ට. රුපියල් 1866ක වැඩි මිලක්. 178,000ක පාඩුවක් අපේ රටට. මෙන්න පෝර ඛේදවාචකය. මෙන්න නැනෝ නයිට්‍රජන් ඛේදවාචකය. මේ ඔක්කොම පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමා කියනවා කාබනික පෝර තීන්දුව අපි වෙනස් කරගත්තා. ආපහු හරවගත්තයි කිය. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරන එක නිවැරදි තීන්දුව කියලා. හැබැයි ගැටුවක් තියෙනවරු කතානායකතුමනි. ලේකම්තුමා එහෙම කිව්වෙන් පස්සේ කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රකාශ කරනවා නෑ තවම එහෙම තීන්දුවක් කරන්න හැයි කිය. දැන් පෝර ඇමතිතුමා මේ සභාවට ඇවිල්ලා අද උදේ කියනවා නෑ මේකට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කියලා. විපක්ෂ නායකතුමා කිව්වා කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා රාජ්‍ය ඇමති එකක් කියනවා. මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් ලේකම්තුමාත් සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් එක්ක අපි හිට ගන්නවා. නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඕනෑම ප්‍රමුණාසිරට ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඇමතිවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. මේක රාජ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියක් හදවලා තියෙනවා. වෙනම ටෙන්ඩර් කමිටි එකක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් කෝප් එකට ඕනනම් කැදවන්න. තමුන්නාන්සේලා කියන්නේ ඕනේ ප්‍රසිද්ධ විවාදයකට මමත් රාජ්‍යමත්තුමත් එන්නම්. ඒතකොට ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමත් ඇමතිතුමත් එක මතේ ඉන්නවා කියලා. නමුත් අද ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා හොර ගේනවා කියන කාරණේ 10 දී සාකච්ඡා. ඒ පිළිබඳව තොරතුරක් කියන්න පුළුවන්ද? වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. එතෙන්දී මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට අවසරය දුන්නා කියන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළ නැහැ. පෝර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුනේ මේ දවස් එකේ. සාටකේ තමයි හම්බ කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඔබතුමා කියනවාද දැන් රසායනික පෝර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නෑනේ. එන ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පෝර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පෝරක් ගේන්නේ නැහැ. ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ. හැබැයි මේ රටට රසායනික පෝර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා මම තමුන්නාසිර යෝජනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.